Come dei vietes, vale che tu l'hai di Euro Technician YouTube channel la tech. Ap magi malik ne khalti ba me prashne. Ding e prashne utra anta mangave. Vedi vela ganne tu intro ke balla. Prashne te. Ite adu man kya lagan dani aviation six pack aircraft. Ande sab. අපි පිටරටක අධ්‍යාපනයකට යද්දී අපි ලොකු රිස්ක් එකක් ගන්නවා. ඒ රිස්ක් එක තමයි ඉගෙනගෙන ඉවර වෙලා සල්ලි මෙච්චර ගාණක් වේදම් කරලා අපිට ජොබ් එකක් නැතු ගෙත් අපි මොකද කරන්න කියලා. ඉතින් ඒ වගේ මම කියනවා අධ්‍යාපන සුදුසුකම් විතරක්ම මදි ඔයාලට රස්සාවක් ගන්න. ඔයාලට බෑක්අප් කරන්න ඒකට එක්ස්පීරියන්ස් උත් ඕනේ. ඔත ඔයාලා මගෙන් අහන්න පුළුවන් ප්‍රශ්න කොහොමද මම එක්ස්පීරියන්ස් පෙන්නන්නේ මම ඩිග්‍රී එකකට එද්දී. ඔයාලට මම ඒක ගැන විස්තර කරලා වීඩියෝ එකක් තියෙනවා ඒක බලන්න ලින්ක් කරලා තියෙන්නේ. ඉතින් ප්‍රශ්න තියෙනවා නම් මම වෙනද කියන වගේ කමෙන්ට් සෙක්ෂන් එකේ අහන්න. අද වීඩියෝ එක තමයි මම එනවා ඉගෙන ගන්න අවුරුදු 3කට UK. ඕ මාස්ටර්ස් වලට වෙන්න පුළුවන් PhD වෙන්න පුළුවන්. ඊට පස්සේ මට කොහොමද ගැරන් කරගන්න පුළුවන් 100%ක් නැත්නම් 90%ක් මට රස්සාවක් හම්බෙයි කියලා. ඔයාලා එංගලන්තේ ඉගෙන ගන්න ආපුවම ඔයාලට හම්බෙන ග්‍රැජුවේට් වීසා කියලා දෙයක්. ඒ ග්‍රැජුවේට් වීසකේ ඔයාලට එලිජිබිලිටි එක හම්බෙන අවුරුදු දෙකක් එංගලන්තේ ඉඳලා වැඩ කරන්න ග්‍රැජුවේට් ස්කීම් එකක. ග්‍රැජුවේට් ස්කීම් එකක් කියන මොනවාද? එංගලන්තේ තියෙන හුඟක් කම්පැනි දානවා ග්‍රැජුවේට් ස්කීම්ස්. ඒ කියන්නේ අවුරුදු දෙකක් යාලා මේ ග්‍රැජුවේට්ස්ලාට වැඩ කරන්න දෙනවා. ඔක්කොම හයි එන්ඩ් කම්පැනිස් රෝල්ස් රොයිස් වෙන්න පුළුවන්, එයාබස් වෙන්න පුළුවන්. ඉතින් හුඟක් ඔප්ෂන්ස් තියෙනවා. අපි කොහොමද හරියටම දැනගන්නේ මේ ග්‍රැජුවේට් ප්‍රෝග්‍රෑම්ස් වල ගියාම අපිට වර්ක් වීසා එකක් වෙනකන් යන්න පුළුවන් කියලා? හුඟක් අයට වෙන දෙයක් තමයි ග්‍රැජුවේට් වීසකෙන් පස්සේ එයාලගේ වීසා ගෙවුනහම ලංකාවට යන්න වෙනවා. තවත් අය වෙන ෆීල්ඩ් එකක රස්සාවක් හොයාගන්නවා. තවත් අය මාස්ටර්ස් කරන්න ගන්නවා. ඉතින් මේවා තමයි තියෙන ඔප්ෂන්ස්. හැබැයි අපිට එක විදිහක් තියෙනවා ගැරන් කරගන්න. අපිට 140%ක් අපිට රිස්ක් එකක් තිබ්බනම් අපිට ගැරන්ටි එකක් තිබ්බනම් 140%ක් අපිට ජොබ් එකක් හම්බේ 160 හම්බෙන්නේ නැතුවයි කියලා. මේ මං කියන්නේ යන දේ ඒක 160කට 70කට මේ වැඩි වෙන්න පුළුවන්. ඉතින් එංගලන්තේ ළමයෙක්ට ස්පොන්සර් කරන්න ඕනම කම්පැනියකට ඕනේ ස්පොන්සරින් ලයිසන්ස් එක. ඒ ස්පොන්සරින් ලයිසන්ස් එක නැතුව එංගලන්තෙට බෑ එක ළමයෙක්වත් ස්පොන්සර් කරලා වර්කින් වීසා එකකට යන්න. කියපු දේ වැරදිය වටහ ගන්න එපා. යාලට ග්‍රැජුවේට් ස්කීම් එකෙන් ඔයාලට අවුරුදු දෙකක එක්ස්පීරියන්ස් දෙන්න ගන්න පුළුවන්. ඒ වුණාට ඒ එක්ස්පීරියන්ස් ගත්තාම ඔයාලව ඊළඟ තැනට නැත්නම් ග්‍රැජුවේට් වීසා එකෙන් වර්ක් වීසා එකට යන්න ඔයාලට එයාලා ස්පොන්සර් කරන්න ඕනේ. ඒ ස්පොන්සර් කරද්දී එයාලට ඒ ස්පොන්සරින් කරන ලයිසන්ස් එකක් නැත්නම් ඔයාලට එයාලා ස්පොන්සර් කරන්නේ නැහැ. එයාලා ස්පොන්සර් කරන්න බෑ. ඉතින් අපි දැනගෙන ඉන්න ඕනේ හරියට යන්න ඉස්සෙල්ලා මේ කම්පැනි මේක වෙන්නේ හුඟක් ඔයාලගේ ඩිග්‍රී එක අවසාන කාලේ හරියට වෙන්න ඉස්සෙල්ලා අපි කොහොමද මේ කම්පැනියට අපි දාන්න ඉන්න කම්පැනි වලට ස්පොන්සරි ලයිසන්ස් එකක් තියෙනවද නැද්ද කියලා හොයාගන්නේ. දැන් ඔයාලට පේනවද මම Google එකේ මේක ගහුවේ ස්පොන්සර්ඩ් ලයිසන්ස් UK කියලා. එතකොට අප මට ආවා මේ වගේ දෙයක් register of license sponsors worker කියලා දෙයක්. ඉතින් අපි මේකේ documents වලට ගියොත් අපිට download කරගත්ත හැකි මේ list එක නැත්නම් අපිට view online ගිහිල්ලා බලුව හැකි. අපි දැනට view online ගිහිල්ලා බලමු. මේකේ පෙන්නන්නේ යාලා මේ company වලට license එක තියෙනවා tier 2 work visa එකකට apply කරන්න. ඉතින් අපි මේ අපේ ග්‍රැජුවේට් වීස එක කාලේ නැත්නම් ඒකට යන්න ඉස්සෙල්ලා අපි බලාගෙන හිටියා නම් මේ ලිස්ට් එක අප්ඩේට් වෙනවා. ඉතින් හුඟක් ඒවා අයින් වෙනවා, හුඟක් ඒවා ඇතුළත් වෙනවා මේ ලිස්ට් එක. ඒ හින්දා හැමතිස්සෙම වගේ බලන්න මොනවාද තියෙන කම්පැනිස්, මොනවාද රෙජිස්ටර් වෙලා තියෙන කම්පැනි. ඒ වගේ කම්පැනි එකට ගියොත් ඔයාලට වේගෙන් නැත්තම් ඔයාලට වර්කර් වීසා එක ගන්න පුළුවන්. මොකද එයාලට ස්පොන්සරි ලයිසන් එක තියෙනවා ඔයාලට ස්පොන්සර් කරන්න. ඉතින් හරි මේ ලිස්ට් එකේ තියෙන තැන්වල තමයි අපිට අපේ ග්‍රැජුවේට් වීසා එකට යන්න ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ මේ ලිස්ට් එකේ අර අපි යන කම්පැනි එක තියෙනවද කියලා.
unfortunately මෙතන බෑ දැන් මට බලන්න මොකද download කරද්දි ඒක හරියට දෙන්නේ නැහැ සමහරවිට ඔයාලගේ computer එකකින් බලද්දි ඒක list එක ඔයාලට ගන්න පුළුවන් වෙයි excel sheet එකකට වගේ එතකොට ගහලා බලන්න Airbus, Rolls Royce ඒ වගේ දේවල් තියෙනවද කියලා ඒ වගේ දේවල් තියෙනවා නම් ඔයාලට ඒ graduate scheme එකට apply කරාම ඔයාලා දන්නවා තව එක තියෙනවා ඔයාලට visa එක work visa එකක් දීලා sponsor කරලා ඒ රටේ වැඩ කරන්න. ඒ කියන්නේ එංගලන්තේ වැඩ කරන්න. ඉතින් මම try කරලා බැලුවා download කරගන්න පුළුවන්ද කියලා. මට හරියට format එක දෙන්නේ නැහැ. ඉතින් ඔයාලා ගිහලා බලන්න ඔයාලට download කරගන්න පුළුවන්ද කියලා. මම මෙතන පෙන්නන්නම් පොඩි දෙයක් තියෙනවා 3K Engineering Company Limited කියලා. ඉතින් එයාලට capability එක තියෙනවා ඔයාලට sponsor කරන්න. මම ඔයාලට පෙන්නන්නේ Airbus Rolls Royce වගේ තියෙනවද කියලා. එතකොට අපි දන්නවා එයාලට අනිවාර්යෙන් sponsor කරලා ගන්න license එක තියෙනවා කියලා. ඉතින් මේක හැමතිස්සෙම බලන්න මේක හුඟක් අය කියන්නේ ඔයාලා දැන් බලලා පස්සේ කාලෙක ඔයාලා කරන් ඉන්නවා නම් සමහරට ඒ ඔයාලා බලන් ඉන්න කම්පැනි නැති වෙන්න පුළුවන්. ඒ හින්දා හැමතිස්සෙම වගේ බලන්න update ඉන්න. එතකොට ඔයාලා දැනගන්න පුළුවන් මේ කම්පැනි තාමත් ඉන්නවද? එතකොට graduate visa එකට දාද්දි ඔයා මේකෙන් කම්පැනි ටික හොයලා ඒ කම්පැනි වලට graduate visa දාන්න. ඔයාලට මෙයා වුණොත් එයාලට capability එක තියෙනවා. ඔයාලට රස්සාවත් ඒලා ස්පොන්සර් කරලා ටිකටම තියාගන්න. හැබැයි මම මේ කියපු දේවල් වගේම හොඳට මතක තියාගන්න එක දෙයක් කිසිම දෙයක් ලේසිය නම් වෙන්නේ නැහැ. ඔයාලා දැන් මේකේ තියෙන තැනකට ගියත් ඔයාලා මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. එයාලට පෙන්වන්න ඕනේ ඔයා ආගම් capabilities ඔයා වාට තැනකට යන්න පුළුවන් වගේ interest එක. ඔය ඉතින් මේ හැම දෙයක්ම එයාලට පෙන්වන්න ඕනේ. ඔයාගේ හැකියාව තේරුම් ගන්න පුළුවන්කම මේ ඔක්කොම දේවල් ඔයාලා පෙන්වපුවාම එයාලා එතකොට තමයි හිතන්නේ මෙයා අපේ කම්පැනියට ඉන්වෙස්ට්මන්ට් එක. එහෙම කියලා ඔයාලට වීසා එකට ස්පොන්සර් කරන්නේ. ඉතින් එහෙම නැතුව නිකන් මේකක් ඉවර ඩිග්‍රී එකක් ඉවරලා ඒකට ගියා කියලා ඔයාලට ස්පොන්සරින් වීසා එකක් හම්බෙන්නේ නැහැ. හොඳට මතක තියන්න ලංකාවෙන් විතරක් නෙමෙයි UK වලට එන්නේ හුඟක් රටවල් වලින් එනවා ලෝකෙ හැමතැනින්ම වගේ එනවා. ඉතින් ඔයාලා කම්පිටිෂන් එක කොහොමත් වැඩි. ඔයාලා පෙන්වන්න ඕනේ ඔයාලට ඒ දේ කරන්න පුළුවන්. ඒ දේ කරන්න මයින්ඩ් සෙට් එකක් තියෙනවා. අන්න ඒ දේ පෙන්වපුවාම මම හිතනවා ඔයාලට ලොකු අමාරුවක් වෙන්නේ නැහැ මේ වගේ රස්සාවකට ඇවිල්ලා UK ඇවිල්ලා ඉන්න. මොකද අපේ මේක බලන්න නැතුව අපි ගියොත් වෙන එකම දේ තමයි අපි සමහරට දන්නේ නැතුව යනවා. එයාලට ස්පොන්සරින් ලයිසන් එකක් නැහැ. ඔයා ගිහිල්ලා එයාලත් එක්ක වැඩ කරන අවුරුදු දෙකකට පස්සේ එයාලා කියනවා අපිට ස්පොන්සරින් ලයිසන් එකක් නැහැ. ඒ හින්දා අපිට ඔයාව ස්පොන්සර් කරන්න බෑ කියලා. එතකොට ඔයාලා අන්තිම මොහොතේ අවුරුදු දෙකේ අන්තිම කාලේ ඔයාලා ඇප්ලයි කරන්න ගන්නවා ස්පොන්සරින් ලයිසන් තියෙන කට්ටියට, ස්පොන්සර් කරන්න පුළුවන් කට්ටියට. ඒ ඇප්ලයි කරලා ඔයාලා කොහොම හරි ස්පොන්සර් වර්ක වීසා එක, ස්කිල් වර්ක වීසා එක අරගෙන මෙහෙ ඉන්න හම්බෙනවා. ඉතින් වෙනද වගේම මට අද ගෙන්න ඕනේ මේ ටික. වැඩි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම දාලු TikTok page එකකුත් කරනවා. ඒකේ හැමදාම මම aviation part 66 වලට උදව් වෙන ප්‍රශ්න වලට උත්තර ගේනවා. ඉතින් ඒවත් බලන්න මගේ TikTok profile එක මේ. ඉතින් ඒවත් බලන්න ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. පුළුවන් ෂෙයා කරන්න එක ලොකු උදව්වක්. ඉතින් තව වීඩියෝ එකක් එක්ක මම ආයෙ හම්බෙන්න. එතකන් keep fixing.